ඔබ ජැක්සන් වැතිරිලා ඉන්න ඔබ ඇස් දෙකෙන් දැක්කද? දැක්කා. නමුත් ඔහු එහෙම යහනක වැතිරිලා ඉන්න ඕනේ පුද්ගලෙක් නෙමෙයි. ඔබට මොනවද එකපාරටම දැනුනේ? පළමු පෛල කර්මයට භාජනය වෙන්න ඉස්සලා කතා කළා. ආ කතා කළා. කතා කළා. අපිත් එක්කත් කතා කරලා කමල්ලද්ද රාජ්‍ය අතුරට ගිහිල්ලා ඔහුට කතා බහ කළා. ජැක්සන්ව කියවන්නේ කොහොමද? ජැක්සන් රාගම පොඩිවි කුඹුර කියන ප්‍රදේශයේ මම රාගම රම්පිටිය කියන ප්‍රදේශය අපි දෙන්නම එක ගමේ. මම අපේ પરම්පරාවේ ප්‍රාඥ ඔහු පටන් ගන්න චිත්‍ර ශිල්පියෙක් හැටියට නළුවෙක් බවට පත් පිටපත් රචකයෙක් අධ්‍යක්ෂකවරේ ඌරකේ ග්‍රන්ථකර්තෘවරේ ගවේෂකයෙක් ප්‍රාඥයෙක් බවට පත් වෙනවා ඒක නිසාමයි ජැක්සන් ඊයේ වගේම අදත් අද වගේම හෙටත් අපිට ඕනේයි කියලා අපි මේ ප්‍රාර්ථනා කරා ලංකාවේ කලාකරුවෙක් වෙනවට වඩා හොඳයි ඉන්දියාවේ නලාකරුවෙක් වෙනවා වගේ කතාවකුත් තිබ්බා කිසිම ගැටුමක් තිබුණේ නැහැ දේශපාලනික වශයෙන් ගැටුමක් තිබුණෙත් නැහැ සමාජීය වශයෙන් මම තාමත් කෑදරයි අපේ මිත්‍රයා අසනීපයි නමුත් අපි ඔහුව අතහැරලා නැත ඔහුගේ දේශපාලන දර්ශනයවත් ඔහුගේ සමාජ ආර්ථික දර්ශනේවත් මුකුත් ඕනේ නැහැ. ඔහුගේ මනුස්සකමට ගරු කරන්න අපි පුරුදු වෙනවා. තාමත් කියන්නේ ජැක්සන්ගේ 50යි. ලංකාවේ කලාව ගැන කතා කරනකොට ශ්‍රී ලාංකීය වේදිකාවේ ආක්‍රමණය කරපු අති දක්ෂයන්ගේ රැළක් තිබුණා. ඒ රැළ 80 දශකයේදී මම හිතන්නේ ඉතාමත් ඉහළින් වැජමුඩා ඇත්තම ඒ හරහා තමයි අද වෙනකොට ඒ චරිතයන් ඒ නාමයන් අදටත් මේ ශ්‍රී ලංකාවේ කලාකෙත තුළ මෙතරම් ප්‍රබලත්වයට එන්නේ මම හිතනවා වර්තමාන පරපුර අද කලාව දකින්න ඕන් පිටු හලකුණා ඒ නිසා අද මේ දේවල් පිළිබඳව කතා කරන්න හේතු පාදගත් උනේ ඒ රැළේ හිටපු විශිෂ්ටෙක් මේ වන විට අනතුරකට මුහුණ පහලා ඉන්නවා ඒ නිසා ඔහු පිළිබඳවත් කතා කරන්න සුදුසුම පුද්ගලයෙක් ඔහුත් එක රැළේ එක රැහේ හිටපු මිනිසෙක් හොයාගෙන ආවේ අන්නේ නිසායි. ඒ වෙනින් කවුරුවත් නෙමෙයි. මම වැඩි කතා කරන එක මං හිතනවා වැඩක් නැහැ කියලා ඊට වඩා ඔබ ඔහුව දාන නිසා. මේ කතානායකයා වෙනින් කවුරුවත් නෙමෙයි. ශ්‍රියන්ත මෙන්ඩිස්. අයබෝන් ඔබතුමාට. අයබෝන් නීලක. ශ්‍රියන්තයි මං අර ඉතිහාසයෙන්ම පටන් ගත්තේ ඔබලා සියලු දෙනාම මං හිතන්නේ ඔබ ජැක්සන් ඇන්තනි එතකොට ගත්තාම කමල්ලද්ද ආරච්චි ජයන්ත එතකොට ජයන්ත චන්සිරි එතකොට අපි මහේන්ද්‍ර වියෝනා ග්‍රැන්විල් ග්‍රැන්විල් රොඩ්රිගෝ මං හිතන්නේ එතකොට අපේ මේකප් වසන්ත වසන්ත විට්ටච්චි මේ රැහැ මං හිතන්නේ ඔබලා මං හිතන්නේ එක රැ නකිටි ඒක අදටත් මේ රූපවාහිනී සිනමාව ආක්‍රමණය කරන්න ඔබලාගේ තිබිච්ච හැකියාව ඔබලාගේ තිබිච්ච දැනුම මේකත් එක්ක තමයි මම හිතන්නේ අද ඒ තැනට ආවේ. ඉතින් අද වෙනකොට ඔබලාගේ රැහේ ප්‍රධානතම පුරුකක් රෝහල් ගත වෙලා ඉන්නවා. ඔබ ජැක්සන්ව කියවන්නේ කොහොමද? නිලක මට ජැක්සන්ව මුණ ගැහෙන්නේ 70 දශකයේ අන්තිම කාර්තුවේදී. ඒ කියන්නේ අපි මේ දුහුණන් විදිහට මේ වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්න එහෙම නැත්නම් මේ කලාවට ප්‍රවිෂ්ඨ වෙන්න අලුත් මාවත් හොයමින් ගත කරපු කාලයක් ඒක. මේ කාලේ හරිම සුන්දර කාලයක්. ජැක්සන් රාගම පොඩිවි කුඹුර කියන ප්‍රදේශයේ මම රාගම රම්පිටිය කියන ප්‍රදේශය අපි දෙන්නම එක ගමේ. එතකොට ඔහු හිටියේ නිවිල් ඩය සුබසිංහගේ නාට්‍ය කණ්ඩායමේ. මං හිටියේ සේනක පෙරරගේ නාට්‍ය කණ්ඩායමේ. මේ නාට්‍ය කණ්ඩායම් දෙකක් අපි නිරන්තරයෙන්ම ගැටුනේ නිර්මාණ කාරණාත් එක්ක ඒ නැතුව පෞද්ගලික ජීවිතයේ එහෙම ගැටුමක් තිබුණේ නැහැ. එක නාට්‍ය උත්සවයකදී ඔහුට ගම්පහ දිස්ත්‍රික් තරුණ නාට්‍ය උත්සවය මේ නාට්‍ය උත්සවයේදී ඔහුත් මමත් එකතු වෙනවා ඒකට. ඒ 70 දශකයේ අන්තිම කාර්තුවේ එක්තරා දවසක එක්තරා හවසක ඊළඟට අපේ මේ මිතුදම වසර 40ක් 45ක් පුරාවට තවමත් නොබිඳී තිබෙනවා. ඉතින් මං ඔහුව දකින්නේ ඔහු ඉතාමත්ම අපේ પરම්පරාවේ ප්‍රඥා. අපේ પરම්පරාවේ සුවිශේෂ චරිතය. ඒ කියන්නේ ඔබ ලෝභ නැතුව ඒක කියනවා. කියනවා කියනවා. ඒ එහෙම කියන්න පුළුවන්. ඒ කාරණාව මං පැහැදිලිව කියන්නේ අර කතාවක් තියෙනවනේ ලොවෙන් එකෙක් එක දෙයකට වේසමත කියලා. මං හිතන්නේ ඒ කතිකාව අතික්‍රමණය කරමින් එහෙම නැත්නම් ඒක නිෂ්ප්‍රභා කරමින් ඔහු මේ කලා ලෝකයේ තුල සුවිශේෂකම් ගොඩක් පෙන්නපු චරිතයක්. ඔහු පටන් ගන්න චිත්‍ර ශිල්පියෙක් හැටියට විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඊළඟට ඔහු නළුවෙක් බවට පත් වෙනවා. ඔහු පිටපත් රචකයෙක් බවට පත් වෙනවා. ඔහු අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනවා. නාට්‍ය ඔහු ඊළඟට පූරකෙක් බවට පත් වෙනවා. පිටපත් රචනා කරන්නෙක් බවට පත් වෙනවා. ග්‍රන්ථකර්තෘවරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ගවේෂකයෙක් බවට පත් වෙනවා. ප්‍රඥෙක් බවට පත් වෙනවා.
මගිතන්නේ මේ මෙහෙම මේ මේ මෙහෙම දවැන්ත කාර්යභාරයන් රසක් කරන්නට ඉඩකඩ ඔහු හදා ගන්නවා මම හිතන්නේ මේක ඉතාමත්ම සුවිශේෂයි ඒක නිසාමයි ජැක්සන් ඊයේ වගේම අදත් අද වගේම හෙටත් අපිට ඕනේයි කියලා අපි මේ ප්‍රාර්ථනා කරන්නේ ඒ කියන්නේ දැන් ඔහු සාමාන්‍යයෙන් ගත්තොත් අනිත් අය කරන්න අසීරු දේවල් නේද මේ ඔහු කරන්න උත්සාහ කරන්නේ මේ දැන් ඔබ කිව්වා වැලක් ඔව් මේ සියල්ලම කෙනෙකුට දරන්න අමාරු කරන්න අමාරු දෙයක් හැබැයි ඔහුට ඒක බරක් නෙමෙයි නෑ මම දකින කාරණාවක් තමයි ඔහු යමක් කරන්න යනකොට ඒ ගැන పూర్ව සූදානමක් තියෙනවා ඒ දැවැන්ත සූදානමම තමයි මං හිතන්නේ ඔහුට ඔහුගේ ජීවිතේ ජයග්‍රහණයන් සඳහා යන්න අවස්ථාව ලැබුණේ මම හිතන විදිහට ඔහු මේ කලාවේ වෙනත් වූ අන්තයකට කලාවේ යම්කිසි හැරුම් ලක්ෂයකට ලක් වෙච්ච පුද්ගලෙක් හැරුම් ලක්ෂයක් නිර්මාණය කරපු පුද්ගලෙක් හුඟක් වෙලාවට අර කලාකරුවා දුප්පත්ය කලාකරුවා මෝඩය කලාකරුවා ප්‍රඥෙන් තොරවය කලාකරුවා මෙහෙමයි කියලා සමාජයේ මතයක් ඉතිහාසය කියනවානේ අර ඉස්සර කියනනේ කලාකාරයෙක් බැඳලා විවාහයක් කළත් වැඩක් නැහැ කියලා නෑ කියන කලාකරුවා කලාකාරයෙක්ද කියලා ඔව් ලංකාවේ කකෙල්ලයි යනවා ඔව් ලංකාවේ කලාකරුවෙක් වෙනවට වඩා හොඳයි ඉන්දියාවේ නලාකරුවෙක් වෙනවා වගේ කතාවකුත් තිබ්බනේ නමුත් කෙසේ වෙතත් ඒ හැරොම් ලක්ෂ්‍ය ජැක්සන් හදනවා ඔහු වටිනාකමක් දෙනවා ඔහුගේ ඥානනේ ඔහු පාවිච්චි කරනවා මේකට එතකොට කලාකරුවෝ යම්කිසි දැනුමකින් සන්නද්ධ පුද්ගලයන් බවට පත් කරනවා ඒ වගේම කලාව තුළ සුවිශේෂතා උකහා ගන්නට ඔහු උත්සාහ කරනවා ඉතිහාසය අධ්‍යයනය කරනවා එතකොට ඉතිහාසයෙන් ගත්ත කතන්දරවලින් නිර්මාණ හදනවා අපිට අපේ ඉතිහාසය කියවන්නට සලස්සනවා ඔහුගේ YouTube නාලිකාව හරහා විවිධ චරිත පිළිබඳව කතිකාවක් ගොඩනගෙනවා මම හිතන්නේ මේක මිනිසෙකුට දුර්ලභ අවස්ථාවක් ඒ දුර්ලභ අවස්ථාවෙන් උපරිමයේ ප්‍රයෝජනය ගත්තා ඔහු මං හිතන්නේ ඒක නිසාමයි අද අසාධ්‍යව යහනක් මත වැතිරිලා හිටියත් අපි ඔහුට ප්‍රාර්ථනා කරනවා ලෝකේ පාලනය කරන සියලුම දෙවිවරුන්ගෙන් අපි ආයාචනා කරනවා ආරාධනා කරනවා ඔහු වෙත බැල්ම හෙලන්න මේ ධනාත්මක සිතුවිලි ඔහුට ට්‍රාන්ස්ෆර් කරන්න ඔහු වෙත යවන්න ඔහු අත්‍යවශ්‍ය පුද්ගලෙ මේ භූමියට කියන එක තමයි මට කියන්නට පුළුවන්. ඔහුට දැනෙනවා ඔහු එක පත බෙදාගෙන කාපු හැටි. එකට මං හිතන්නේ ආගිව් කරන්න ඇති, එකට ගැටෙන්න ඇති. ඒ වගේ දේවල් මං හිතන්නේ ඔබලා නිතර නිතර නිර්මාණ තුල ගැටෙන්න ඇති. ඔහු ඔවුන් අභිභවයන් උත්සාහ කරන්න ඇති. ඔබගේ තීරණේ ඔව් විචාරය කරන්න ඇති, තර්ක කරන්න ඇති. මෙහෙම චරිතයක් නේ. අනිවාර්යෙන්ම. මොකද ඔහු දැනුම් සාගරයක්. ඒක නිසාම සමහර කලකට අපිත් සමහරක් කාරණාවලදී අපිට ඉතිහාස කතන්දරවලදී අපිට යම් සිතනක් හිර වුණාම අපි ඔහුගෙන් ප්‍රශ්න කරනවා මේක මෙහෙම වුණේ කොහොමද මේක මෙහෙම වෙන්න පුළුවන්ද මේක මෙහෙම වුණාම ඔහු දීර්ඝ විස්තරයක් කරනවා දීර්ඝ විවරණයක් කරනවා ඒ පිළිබඳව ඒ වගේම සමහර කාලවලට දේශපාලනික ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා ජීවිතයේ පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරනවා මොකද අපි මේ ටීම් එක මේක ටීම් වර්ක් එකක්. අපි මේ ටීම් වර්ක් එක ඇතුලේ ඉන්න කෙනා තමයි චේන් එකක්. මේක අවුරුදු 40ක් පුරාට කැඩුනේ නැහැ. අපි ඒ කියන්නේ අපි අතර තිබිච්ච අන්‍යෝන්‍ය සම්බන්ධය, අන්‍යෝන්‍ය සහභාගීත්වය සහ අපි බෙදා හදා ගැනීම අපි අතර තිබිච්ච. ඒ වගේම අපි අතර තිබිච්ච දැනුම අපි එකිනෙකනා අතර හුවමාරු කර ගැනීම. මේ හේතු නිසාම කවදාවත් අරයා ලොක්කා මෙයා සොක්කා මෙයා පොඩ්ඩා මෙයා එහෙම මොකක් තිබුණේ නැහැ අපිට මේ කාරණා මැද්දේ ප්‍රඥා හැටියට අපි හුව සැලකුවා අපේ සිහින ගෙනින්න හැටියට ජයන්ත චන්සිරිව අපි නම් කළා අපේ සිහින කුමාරය හැටියට කමල් අද්දරාජ්‍යෝ නම් කළා එහෙම අපි විසින් යොදාගත්ත නාමික හැඩයක් තිබ්බා අපිට ඒක නිසාම අපි අතරේ තිබුණේ किसीम गटुमक् देशपालनिक वशं गटुमत्तिबुनितने सामाजिक वशं तिबुनितने आर्थिक वशं तिबुनितने अपि हेमोम यंसि स्थानगत वेच्च पुद्गलयं बवट पत्वुना मे कलावे नमु नीलगापि आपु गमन दुःखं कटलु वलिन युक्तायि अपि मे रलु परलु मावते आवे महा दवंत वृक्ष बवट मे अपे परंपराव हय्य वेनकोट अपि बोहोम एंडरु दंडु वगे पटं गत्ते වැටිච්ච වැටිච්ච තැන් වල පැල කරගත්තා අපි. නමුත් අද මේ හැමෝම මහා වෘක්ෂ පොත්ත හයියයි. එහෙත කොච්චර ගැහුවත් රිදෙන්නේ නැහැ. මුල හයියයි. මුල හයියයි. ඔබ විශ්වාස කරනද මේ වර්තමාන පරපුරට මම මේ කතා කරන්නේ. ඔබ සමහර විටක නොදක ඇති. හැබැයි
කවදාහරි දවසක ආයි දකින්න හම්බ වුණොත් මේ මං රහේ කියන වචනේ භාවිතා කළ ඒකයි ශ්‍රියන්ත මෙන්ඩිස් කමල් ලද්දරා රක්ති ජැක්සන් ඇන්තනි මේ එතකොට අර කිව්වාගේ ජයන්ත චන්සිරි හැම විටම නිර්මාණකරුවෙක් එක්ක මේ ගැට ගහලා එක තැනක එකම වේදිකාවට ගෙනල්ලා නිර්මාණ කරපු කටි එකට වේදිකාවේ එකා පරයමින් මං හිතන්නේ මේක මං හිතන්නේ ඔබලගේ රංග විඤ්ඤාසයට ගොඩක් බලපෑවා මොකද කෙනෙක් පරයමින් තව එක්කෙනා රඟපාන්න උත්සාහ කරනවා ඒ කියන්නේ ඔබ ඔහුට දෙවෙනි නොවෙන්න නේද දැන් රංග විඤ්ඤාසය කියන එක ඔබලා ඉහෙලින්ම පාවිච්චි කරපු ඒක දැනුම් සම්භාරයත් එක්ක මේ මහ පොළවේ හිටගත්තු මිනිස්සු අද පරපුරට ගොඩක් වැරදිලා තියෙන්නේ ඔන්න ඕක මං හිතනවා ඔබලා අදටත් මේ මහ පොළවේ කෙලින් හිටගෙන තියෙන්නේ ශ්‍රේෂ්ඨයේ ඔය තියෙන මං හිතන්නේ දැනුම හැකියාව මේක මං හිතන්නේ මං කල්පනා කරන දියක් තමයි නීලක මිනිහෙකුට ජීවත් වෙන්න බුද්ධිය ඕනේ දැනුම ඕනේ ජීවිත අවබෝධය ඕනේ අනෙක් එක්කෙනාට ගරු කිරීම ඕනේ අපි තාමත් අපිට પરම්පරාවට ඉදිරිින්ගේ પરම්පරාවට ගරු කරනවා ඕන්ගේ මාර්ගයේ ගිය නිසා තමයි අපි මේකට කෑදර උනේ හරි එතකොට ඔබ නියම වචනේ පාවිච්චි කළා කෑදරයි ප්‍රේතයි ඔව් ඒ කියන්නේ මේක තුල තියෙන මේ කෑදරකමට අපි තාමත් කැමති මම තාමත් කෑදරයි චරිතයක් හම්බුණා මේ චරිතය ඇතුලේ තියෙන ගුණාත්මක භාවය අපි හොයාගෙන යනවා ඒ චරිතයේ හැඩතල හොයනවා ඒ චරිතයේ බයෝ ඩේටා එක හොයනවා එහෙම හොයාගෙන ගිය නිසාම මට මම සම්මානයට පාත්‍ර වෙනවා ජැක්සන්ුත් සම්මානයට පාත්‍ර වෙනවා ජයන්ත සම්මානයට පාත්‍ර වෙනවා මහේන්ද්‍රත් අපි හැමෝම සම්මානයට පාත්‍ර වෙච්ච මිනිස්සු නමුත් එහෙම උණයි කියලා සම්මානේ ඔටුන්නම් බවට පත් කරන ඔළුවේ දාගත්තේ නැහැ. ඒක තමයි අතේ තියෙන්නේ. සම්මානේ වලට හම්බෙච්ච දෙයක් හැටි තමයි ඔබට. ඒ රාත්‍රිය තමයි අපේ සුන්දර රාත්‍රිය. ඊට පස්සේ ඉඳට අපිමයි. අපිමයි අපි සාමාන්‍ය ජීවිතේ ගත කරන්න උත්සාහ කරනවා. අපි සාමාන්‍ය නිර්මාණ කාරණාවේට ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරනවා. මම හිතන්නේ මෙන්න මේ පූර්වාදර්ශය හැමෝම ගන්න පුළුවන් නම් දැන් අපේ මිත්‍රයා අසනීපයි. නමුත් අපි ඔහුව අතහැරලා නැත. එයාවගේලා බලලා මං මගේ වැඩ ටික කරගෙන එහෙම නැහැ දැනුත් මේ මොහොතෙත් අපි ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අපි අපේ රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට ප්‍රාර්ථනාවක් එකතු කරන්න ධනාත්මක සිතුවිල්ලක් එකතු කරන්න එවිට එය විශ්වයට ගිහිලා මේ විශ්වීය ශක්තිය ඔහුට ලැබෙනු ඇත මං හිතන්නේ ඔහු විශ්වයටයි කතා කළේ ඔහු විශ්වයේ ඔහුගේ දැනුම විශ්වයත් එක්ක ගනුදෙනු කළා ඔහුගේ දැනුම මිනිස්සු සුවපත් කරන්නට කතා කළා ඔහුගේ දැනුම මිනිසුන් ප්‍රඥාවට පත් කරන්න කතා කළා ඔහු තුල තිබිච්ච වූ ඒ ගුණාත්මක භාවය ඥානය ශක්තිය ධෛර්යය මේ සියලු කාරණා ඔහු සමාජගත කරලා තියෙන්නේ ඒ කියන්නේ සමාජයටයි බාර දුන්නේ ඒක නිසා මං හිතන්නේ සමාජීය වශයෙන් අපිටත් පොඩි යුතුකමක් තියෙනවා ඔහුට යම් කිසි සෙතක් ප්‍රාර්ථනා කරන්න මම කියන්නේ මෙතනදී අපි ඔහුගේ දේශපාලන දර්ශනයවත් ඔහුගේ සමාජ ආර්ථික දර්ශනයවත් මුකුත් ඕනේ නැහැ ඔහුගේ මනුස්සකමට ගරු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ එහෙම පුරුදු නොවෙනවා නම් අපි මේ භූමිය මත මිනිස්සු හැටියට ජීවත් වෙන එකේ සත පහක වැඩක් නැහැ ඒක නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබට ඔබ ඔහුගේ රංගයෙන් යම්කිසි දැනුමක් ලැබුවා නම් රසයක් ලැබුවා නම් ඔහුගේ කතිකාවෙන් යම්කිසි දැනුමක් ලැබුවා නම් පෝෂණයක් ලැබුවා නම් ඔහුගේ නර්තනයෙන්ද රචනාවෙන්ද ඔහුගේ වාක් විලාසයෙන්ද ඔහුගේ ගවේෂණාත්මක ක්‍රියාවලියෙන්ද ඔබ යම්කිසි දැනුමක් ලබන්න ඇති ඔබ නොවුනත් ඔබේ දරුවන් ලබන්න ඇති ඒක නිසා අපිට අයිතියක් තියෙනවා ඔහු වෙනුවෙන් යම්සි ප්‍රාර්ථනාවක් ඉස්ස සිද්ධ කරන්න මම ශ්‍රී ලාංකීය ජනතාව වගේම ලෝකවාසීන් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා මේ මොහොතේ ඔබගේ ධනාත්මක ප්‍රාර්ථනාව ඔහුගේ හදවතට එකතු කරන්න එවිට ඔහු සුවපත් වනවා ඇත මම මේක ඇහුවට කමක් නැද්ද මන් දන්නෙත් නෑ හැබැයි මට එකම එක මිටි හිටපු රැහේ උන් නිසා මට නොහත් බෑ ඔබ ජැක්සන් වැතිරෙන්න ඔබ ඇස් දෙකෙන් දැක්කද දැක්කා නමුත් ඔහු එහෙම යහනක වැතිරෙන්න ඕනේ පුද්ගලයෙක් නෙමෙයි පොළවේ පය ගහලා නැගිටලා මේ සමාජයට තව බඩ කටයුතු ගොඩාක් කරන්න ඕනේ පුද්ගලයෙක් ඒක නිසාම සමාජය බලාගෙන ඉන්න ඔහු නැවත කිලින් වෙලා ඍජු කශේරුකා සහිතව අපේ සමාජයට ප්‍රවිෂ්ඨ වෙයි කියලා ශ්‍රියන්තක වචනෙන් කියන්නාසේම ඔබටත් නැවතත් මතක් කරන යුතුකමක් තියෙනවා තප්ප්‍රගාණක් ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක පියාගෙන ජැක්සන් සුපත් වේවා
ගොඩක් අය කියනවා අද අද පුළුවන් අද වෙයි හෙට වෙයි හෙට ජැක්සන් දකි අද ජැක්සන් අපිට මේ විදිහට දකින්න හම්බ වෙයි කියලා සාමාන්‍යයෙන් මේ ඛේද වාචකයේ කන වැකිනකොට ඔබ කොහෙද හිටියේ ඔබට මොනවද එකපාරටම දැනුනේ නෑ මට මම ඇත්තටම හිටියේ මං ගෙදර හිටියේ මගේ දියණිය තමයි ඒ ඛේද ජනක මේ මේ සිද්ධිය පිළිබඳව තොරතුරු රැගෙන ඇවිල්ලා මම මට කිව්වේ क्यू हेटे मम ए विलेम निष्पादक तुमियट निष्पादक अध्यक्षक बरयाट सह नरुनि कथा कल सामक दनगिनीगोल मे पनवीडे अविलती है इट पशे अट करांडपुलवांटिक अभी अवस्था वेदी अभी साकच्चा करल अट करांडपुलवांग हेडिय साकच्चा कल अहू फलमु शैलकर्मेट भाजने वेन्दी सल कथा कल कथा कला अभी तेग कथा करला कमलराज यात्रोट गिलोट कथा बहत कला ओ अभी हेमोट में कथा करला मे ऑपरेशन मून दिन आरे मे गेल इत पश्चित मोहू रोग वेन्नी उबे सगया रोहले अंदमत इंदी उबला ओह समग कथा करना है कि अतर में लबुना एक 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 सतुट करुणा सा एक हुन धनात्मक प्रविष्टि एक अवस्था वा एक ओह हुन निरोगी रोगी तत्व हिटिया ओह हुन हंड पौरुषेन सल्लकर्मेट मुहुन दिन वाइकने का तो हो गया आत्मशक्ति बुना मम ताम किया जैक्सन के पण हई आई एक तम सरल उत्तरे एक निशा अपने विश्वास तीन मट दवंत विश्वास तीन ओह नवत नैगेटिव लेवल अपे कला पोषणे यम यम सेव्यान करा भी किए मिनसुंगे बुद्धिमट्टम दीवनु करांडना राटकट कलावाक अत्यावश्य मिनसुन सौंदर्यात्मक मिनसुन वियुतु मई एम सौंदर्यात्मक मिनसुन बिहि नौनोत् मे राटवाल वल्वे देवी एनिसा सौंदर्य कियन दे राटक इदिरी पेवेत्मट अत्यावश्यय जन मनस पोषणे करन्न पुलुवन सौंदर्य मनसक एति कोलोत् पमनक् मय एनिसा श्रियंत मेंडिस अपे रटे श्रियंत कियन सिंबल एक ओहु तबल इवराय एनिसा ओहुगेन ओबट गन्न तियन आदर्शय गोडाक् वेडी ओबट नलुवेक् वेन्न ओनि कियन सितुविल्लावे एयि केनेकुगे टार्गेट एकक् तियन ओनि जीविते विषन एकक् तियन ओनि ओब दिव्वे ඔබ ඊට ආගන්ටික පස්සේ මෙහෙමයි දැන් මං ගැන කියනවා නම් මං අර ඉස්සරම් පටන් ගන්නකොට කිව් ප්‍රකාශයම තමයි නැවත කියන්න වෙනවා මට ඒ කියන්නේ අපි 70 දශකයේ අවසාන කාර්තුවේ මධ්‍යම කාර්තුවේ වගේ අපි මොකද්ද කළ යුත්තේ එතකොට අපි තාරුන්නේ අපි මොනවද කළ යුත්තේ කියන අදහස අපි ඔක්කොංගෙම හිතේ තිබුණා ඊට පස්සේ මොන මාවත ඒ වෙනකොට ටිකක් මේ 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 සමාජයේ ටිකක් වෙනස් වෙමින් පවතින යුගයක් 70 දශකයේ මැද කියන්නේ 77 නිදහස් ආර්ථික විවෘත ආර්ථිකයේ ප්‍රවිෂ්ඨ ව්‍යවස්ථාව එනකොට අපි මේව දැක්කා මේව දැකලා තමයි මේ 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 චේන්ජ් එක දැනුණා දැනුනේ මොකද මම 71 කැරල්ලක් දැක්කා ඔව් එතකොට 77 මේ නිදහස් ආර්ථික වෙනස්කම් දැක්කා 78 විවස්ථාව වෙනස් වෙනවා දැක්කා 83 ජූලි කලබල දැක්කා 87 88 භීෂණිය දැක්කා ඊට පස්සේ 2004 සුනාමිය දැක්කා පාස්කු ප්‍රහාරය දැක්කා අරගලය දැක්කා මේ ඔක්කොම අපි දැකලා තිබ්බා එතකොට මෙව් වලින් ලබාගත්තු දේවල් ලබා නොගත්තු දේවලුත් අපි දැනගෙන හිටියා ඒක නිසා මෙව්ව පිළිබඳ විග්‍රහයන් ඉතා විශිෂ්ට ලෙස කරන්න මේ හැම එකක් යටින්ම අපි පීනගෙන පීනගෙන රිංගගෙන රිංගගෙන ආවා. ඉතින් එතකොට ඔබ කියනවා වගේම 78 වගේ කාලයක් සමාජයේ සුවිශේෂ වෙනස්කම් වලට භාජනය වෙච්ච කාලයක්. මේ නිදහස් ආර්ථිකයත් එක්ක අපි සමහරක් වෙලාවට නිකම් මේ නිදහස් ආර්ථික ප්‍රවාහයේ ගහගෙන යන්නත් තිබුණා අපි. ඒ නමුත් අපි පොළොව පය ගහලා අපි මෙන්න මේ මාවත තෝරාගමු කියන අදහසේ හිටියා මම 78 දී ගුරුවරයෙක් හැටියට සේවය කරන්න හිටුණා මගේ ගුරු භූමිකාව අවුරුදු 33ක කාල පරාසයක් එතකොට මේ 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 ප්‍රවාහයට ගොදුරු නොවි අපි සමාජයට යම් යහපත් පුරවැසියන් බවට පත්වෙමු කියන චින්තනය අපිට තිබ්බා ඒ චින්තනය ඔස්සේ තමයි අපි ගමන් කරගෙන ආවේ ඒක රළු පරළු මාවතක් නෙළුක නීලක දැන් අපිට හිතෙනවා
ඒ දුක අද නැහැ අපිට දොරටු තිබුණේ නැහැ අපි දොරටු හොයාගෙන ගිහිල්ලා ඉබි අතුරු අරගෙන පාරවල් හදාගෙන පාරවල් කපා නමුත් අද හරි සරල නිසාම බොහෝ දේ සරලයි බොහෝ දේ නිකන් පොඩ්ඩක් කෑ ගහනකොට හරියනවා වගේ ගතියකුත් දැන් අපිට දැනීගෙන යනවා නමුත් අපි කෑ ගැහුවේ හදවතින් හදවතින් කෑ ගහලා අපි සමාජයේ යහපත් කරන පුද්ගල අපි යම් යම් විප්ලව කරනවා ඒ නිර්මාණ කාරණාත් එක්ක අපි අරගල කරනවා නිර්මාණ කාරණාත් එක්ක අපි ඔබ අපේ නාට්‍ය බැලුවයි කියලා බකෝ ඔබ පුංචි කාලේ ඔබ ඔබගේ ඔබ යම් තරුණ කාලේදී නාට්‍ය බලලා මේ මේ ඔබ පටන් ගන්නකොට එහෙම කියනවා නීලක ඒ රසය තමයි රසය තමයි අද අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ මෙන්න මේක මං කියන්නේ මෙන්න මේකයි අපි කල යුත්තේ මෙන්න මේ මේ අපි දන්න මාවත ඔස්සේ අපි යා යුත්තේ අපි දරන විශේෂයෙන් යම්සි සමාජය සුවපත් කරමින් එතකොට තමයි පුද්ගලයන් ඔහු අහවල් නිර්මාණ කාරණාවෙන් අපිට මෙහෙම දෙයක් කියලා දුන්නා මේ හේතුව නිසාම අපි නාට්‍ය කලාව තෝරගන්නවා ඒ නාට්‍ය කලාවෙන් ටෙලි නාට්‍ය කලාවට නම් මම ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍ය රංගපපු රංග ශිල්පියා වසර 40ක් පුරාවට තවමත් මම ඒකේ රඟපානවා ඊට පස්සේ අපි චිත්‍රපටි වලට එනවා ඊට පස්සේ අපි සමාජගත කාරණාවේදී අපිට කරන්න පුළුවන් දේ හොයාගෙන යනවා අපි සමාජයට යම්සි සුවයක් කරන්න පුළුවන් නම් ඒක අපි කරනවා කාටවත් දොස් කිව්වේ නැහැ බැන්නේ නැහැ කාටවත් ඇඟිල්ල දික් කළේ නැහැ අපි අපිත් එක්කම සටනක් කරා මේ 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 සටනින් ඉස්සලා අපි ජයග්‍රහණය කරගන්නවා ඒ කියන්නේ ඔබ කොඩිය ඔසෝලා ඉන්නේ ඔව් ඉස්සලාම දජය හදවතේ දල්වන්න පහනක් හදවතේ දල්වන්න එතකොට අපිට හෙට දවසේදී අපගේ රට සුවපත් රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන් මම ලෝකේ ශ්‍රී ලාංකීය ජනතාව ඉන්න සීලුම රටවල් වලට ගිහිල්ලා තියෙනවා මම දකිනවා මිනිස්සු නිදහස භුක්ති විඳින හැටි මම මෙතෙක් කල් කිව්වද කාරණාව තමයි මිනිහෙකුට ජීවත් වෙන්න මූලික අවශ්‍යතාවෙන් තුනක් ඕනේ ආහාර වාතය ජලය මම කියන්නේ එහෙමනේ ෆ්‍රීඩම් නිදහසත් ඕනේ සාමයත් ඕනේ මෙන්න මේ දෙක අපි එකතු කරගමු මේ දෙක එකතු කරගත්තොත් අපිට හෙට දවස අපේ දරුවන්ට සෞභාග්‍යමත් නිදහස් රාජ්‍යයක් එකතු කරගන්නට අවස්ථාව ලැබේවි මේ මේ ෆ්‍රීඩම් එක අපි කොහොමද හොයාගෙන යන්නේ කියන තර්කයේ තියෙනවා ඒක අපි විසින්ම හොයාගත යුතු උත්තරයක් ඒක කොහොමද කරන්න කියන එක අපේ ඥානියත් එක්ක ගනුදෙනු කරන්න එතකොට අපිට යහපත් සමාජයක් හෙට ලැබෙනු ඇත හරි අපි අර මගේ නාට්‍යක කොටසක් තියෙනවා මෙන්න මෙහෙම සාමයාගේන නිදහස රජේන මානවවාදී හෙට දවසක් වෙනුවෙන් අපි ඇස් යොමාගෙන සිටිමු ඒ දවස එන්නේ කවදාදයි බලාගෙන ඉන්න ඒ ඔබට ලැබෙනවා ඇත විශිෂ්ටෙක් සමග කතා කරපු කාලය තුල ඔබටත් කවදා හරි දවසක විශිෂ්ටෙක් වෙන්න පුළුවන් නා ඔය මනසට ඒක ඇතුළත් කරගත්තොත් ඔබටත් කවදා හරි මේ වගේ විශිෂ්ටෙක් වෙන්න පුළුවන් ඒ නිසා ජීවිතේට ටාකට් එකක් කුෂන් එකක් අවශ්‍යයි ඒ නිසා එල්ලේ ඔබ ගමන් කරන දිශාව ඔබ තෝරා ගන්න ඒ අනුව ගියොත් ඔබට අනිවාර්යෙන්ම අර කිව්වා වගේ ඔබටත් දජේ ඔසවන්න පුළුවන්කම තියෙවි ඒ නිසා තමයි මේ මොහොතේ අපි කතා කළේ තමන්ගේ සගයා රෝහලේ ඉඳද්දී තමන්ගේ සගයා පිළිබඳව හොඳාකාරවම දන්න මිත්‍රයා එක්ක කතා කරේ ශ්‍රියන්ත මෙන්ඩිස් ඒ නිසා ඔහු එක්ක කතා කරපු දේවල් තුළ ඔබේ හිතට යමක් දෙනුනා නම් අපි විශ්වාස කරනවා ඒක ඔබට කවදා හෝ කොතනක හෝ කොයි මොහොතක හෝ අංශු මාත්‍රයක් ඔබට වටීවි ඔබට ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා ඒ වගේම බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුති නීලක අවසාන වශයෙන් නැවතත් මට කියන්න තියෙනවා එකක් මොකද අපෙන් නිකුත් වන මේ ධනාත්මක සිතුවිලි අපේ මිත්‍රයා වෙත එවන්න ඔහු සුවපත් වනවා ඇත